දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 279 වෙනි ටෙලිවැකිය ලියන්න හිතාන හිටියේ ජනක රත්නායක ගැන නමුත් අද ලියන්නේ ගුවන්ගත වීම රත්තරන් කුඩු සහ ප්‍රභූහුන් ගැන ගුවන්ගත වෙන්නේ ඉතින් ගුවන් තොටුපළින්නේ නේද ඒ නිසා මුලින්ම ගුවන් තොටුපළ ගැන ලියලා ඊට පසුව මාතෘකාවට එමු හොඳේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්තල නෙවෙයි හොඳේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගැනත් නෙවෙයි මොකද මත්තලයි ශ්‍රී ලංකන් එයාලයින් එකයි දැන් ණය කන්දක් බවට පත් වෙලානේ තියෙන්නේ නේද පත් වෙලා නෙමෙයි පත් කළා හොඳේ දැන් මුලින්ම බලමුකෝ ගුවන් තොටුපළක් රටකට වටිනවද ඕනේද කියලා නේද ඔවුනේ ඒක අවිවාදාත්මක රටේ ආර්ථිකයට මහඟු දායකත්වයක් දෙන තැනක් ඒ රටවල ඇති ගුවන් තොටුපළවල් හොඳේ එකක් රැකියා දහස් ගණනක් ගුවන් තොටුපළ පදනම් කරගෙන නිර්මාණය වෙනවා ගුවන් මගින්ට අමතරව බහණ්ඩ ප්‍රවාහනය ඒ රටට ඩොලර් උපයලා දෙනවා නේද ඒ නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අපේ රටට සම්පතක් දැන් ඊළඟට බලමු මේ ගුවන් තොටුපළින් යන එන අය මේ සරලව කොටස් දෙකකට බෙදෙනවා සෝදේශිකයින් සහ විදේශිකයින් කියලා නේද මේ කොටස් දෙකත් සාමාන්‍ය මගින් සහ VIP VVIP කියලා බෙදා ගෙන තියෙනවා. දැන් මේ සාමාන්‍ය මගින් කියන්නේ අපිට හොඳේ අපේ රටේ නම් ඉතින් මේ ඒ සාමාන්‍ය මගේ පිරිසට තමයි අර මේ රට විරුවන් ඔව් ආන් එයාලා අයිති වෙන්නේ සාමාන්‍ය මගින්ට. හොඳේ මැද පෙරදිග කොරියාව ආදී රටවල කඹුරල රටට විදේශ ප්‍රේෂණය වන අය ඉන්නේ ආන් ඒ රට විරුවන්. හරි. ඒගොල්ලෝ තමයි. අර එතකොට මේ දන්නේ නැතිකමට මේ අරන් එන්නේ ඔය ඇපල් ගෙඩියක් මිදි පැකට් එකක් එහෙම බෑග් වල නේද? ඒ අහුනාම කුණු කූඩේට දාන්නේ ඒවා. ඔව්. ආන් එතනට කියනවා ගුවන් තොටුපළේ කස්ටම් එක කියලා. එහෙමත් නැත්නම් රේගෝ කියලා. හොඳේ ඔය පළතුරු එළවලු පැලජා ඉව හැම ගේන්ට බෑ හරිද ඒක නීති විරෝධී කොරන්ටයින් නීතියට අනුව වැරදි වැරද්ද කවුරු කළත් වැරදිනේ නේද ඉතින් ඒ නිසා ඔය රට ඉඳලා එනකොට ඇපල් දොඩම් මේ ගස් ಜಾති හැම ඒව අරන් එන්න එපා හොඳේ මේ රත්තරම් බිස්කට් සහ කුඩු ගේන්ටත් බෑ හරිද මේ තව බැරි ඒවා තියෙනවා වෙන දවසක ලියමුකෝ මේ බැරි දේවල් ඒ කියන්නේ ගේන්න බැරි දේවල් සාමාන්‍ය මගින්ට වගේම අර VIP සහ VVIP ඔයගොල්ලන්ටත් බෑ හරිද දැන් බලමු VIP සහ VVIP කියන්නේ කාටද කියලා නේද VIP කියන්නේ a very important person කියන එක ඉතා වැදගත් මිනිස්සු හරිද VVIP කියලා කියන්නේ very very important person කියන එක ඒ කියන්නේ මේ හොඳටම වෙරි වුණ අයට එහෙම නෙමෙයි ඈ හොඳටම වෙරි වුණාම කියන්නේ කන මදිය ගන්නට බිව්වා කියලා නේද very important person කියන්නේ හොඳටම හොරා කාපු සහ very very important person කියන්නේ හොඳටම හොරා කාපු කියන එකත් නෙවෙයි හොඳේ හොඳටම හොරා කාපු අය මේ VVIP සහ VIP ගොඩේ ඉන්න පුළුවන්. හරිය. මේ අයට තමයි ඔය ප්‍රභූ කියන වචනයත් භාවිත කරන්නේ. ප්‍රභූ. ප්‍රභූ පර්යන්තය කියලා එකකුත් තියෙනවා. ඔය හිඳලා හිටලා නිතරම ඇහෙනවා VIP moment එහෙම හරියට ඇහෙන රටක් මේක. ඒ නිසා දැන් බලන්න එපා කවුද මේ VIP එහෙමත් නැත්නම් VVIP ලා එහෙමත් නැත්නම් ඉතින් අනේ අම්මේ මේ ප්‍රභූලා කවුද කියලා නේද? අපේ රටේ නම් මේ අමුතුම ප්‍රභූ පැලන්තියට මුලින්ම දාගෙන ඉන්නේ මන්ත්‍රීලා, මැති ඇමතිලා, අගමැතිලා, ජනාධිපතිලා, තානාපතිලා. එහෙම දිගු ලයිස්තුවක් තියෙනවා. හොඳේ ඒ ලයිස්තුවට ওই සමහර ව්‍යාපාරිකින්, ක්‍රීඩකින් එහෙමත් අයත් වෙනවා. දැන් මේ VIP හෝ VVIP ලා රට යනකොට, ගිහින් එනකොට වෙනම ලයින් එකක්. එහෙමත් නැත්නම් සුපිරි රේගු පාරක් තියෙනවා. හොඳේ ওই රට විරුවන් එනකොට යනකොට හම්බෙන ලයින් එක එහෙම නෙමෙයි. හොඳේ ඊට වඩා අතිවිශිෂ්ටයි සර් වගේ පාරක් හොඳේ ආන් ඒකෙන් තමයි අර පාර්ලිමේන්තු മന്ത്രി අලි සබ්රි රහීම් දැන් ඔය ඇවිල්ලා අහුනේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු മന്ത്രിව මාට්ටුනේ ආන් එතනදී මහජන නියෝජිතයව අහුනේ හොඳේ මොනවා එක්කද කෝටි 8ක රත්තරන් රත්තරන් කිලෝ 3හ මාරක් නිකම් මේ ගෙදර උයන්ට බොම්බයි ලුණු හැම ගෙනාවා වගේ නේද ඒකත් ඉතින් ඒ කියන්නේ මේ බොම්බයි ලුණුත් කිලෝ 3හ මාරක් විතර එකපාර ගන්න පුළුවන් වෙන්නේ මේ ಜಾති ප්‍රභූලටම තමයි ඈ අර රට විරුවන්ගේ ලයින් එකෙන් මේ ගෙදර එන යන අයට ඉතින් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් බොම්බයි ලුණු කිලෝ ගණන් නෙමෙයිනේ නේද 250ක් 500ක් තමයි අතව එකක් ඉතින් අලි සබ්රි රහීම් කියන පාර්ලිමේන්තු മന്ത്രി එහෙමත් නැත්නම් මහජන නියෝජිතයා මේ
මේ ජංගම දුරකතන 91කුත් අරන් ඇවිල්ලාලු. ඡන්දයක් පේන තෙක් මානෙක නෑ නේද? ඡන්දයක් තිබ්බනම් අනේ ඉතින් මිනිහට කියන්න තිබුණා ඡන්දදායකින්ට බෙදන්න ගෙනාවා කියලා නේද? අර රට විරුවන් එනකොට දුක් විඳලා අම්මට හරි බිරිඳට හරි දෙන්න ওই ජංගම දුරකතනයක් අරන් එනකොට ඒක අල්ල ගන්නවා. ආන් ඒ වගේ තමයි මේ ජංගම දුරකතන 91ම අහුවෙලානේ නේද? දැන් වැදගත්ම කතාව කෝටි 8ක විතර රත්තරන් සහ ජංගම දුරකතන 91ක් එක අලි සබ්රි කියන පාර්ලිමේන්තු മന്ത്രി අහුණ එක නම් නෙමෙයි. හරිද? මේ VIP පරයන්තයේදී මීට පෙර මේ ජාතියේ පොරක් අහුවෙලා තියෙන්නේ 1978දී අහුවෙලා තියෙනවා පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් උන්දගේ නම අනුර ඩැනියෙල්. අන්තිමට മന്ത്രിකමත් නැති වුණාලු. අවුරුදු 45කට පස්සේ හරි ඉතින් නේද? බලන්ටකෝ සියඹලා කාපු පොරක් අල්ලගත් එකම මදැයි නේද? VIP VVIP උන්දලා මේ අවුරුදු 45 ඇතුළෙම අනේ අප්පච්චි සියඹලා කාලම නැහැ කියලා දැන් අපිට සතුටු වෙන්න පුළුවන් නේද? එහෙම රටක ඉඳීමත් මොනතරම් ආඩම්බරයක්ද නේද? හොඳයි ඉතින් දැන් මේ උන්දව සාමාන්‍යයෙන් දින 14ක් රක්ෂිතේ එහෙම තියන්න පුළුවන් කියලායි කියන්නේ. ඊළඟට ඔය බහණ්ඩවල වටිනාකම් වගේ තුන් ගුණයක් දඩ ගහන්නත් පුළුවන් කියලායි කියන්නේ. එහෙම ගත්තොත් මිනිහට කෝටි 25ක් විතර ගෙවන්න එනවා නේද? නමුත් මිනිහා මොනවා වුණත් වාසනාවන්ත මිනිස්සයා. ආ මේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි මිනිහා වාසනාවන්තයි. හොඳේ ඒ නිසා රහීම්ගේ කෝටි 7 මාර්ක රත්තරන් සහ රුපියල් ලක්ෂ 42ක ජංගම දුරකතන ටික ඔන්න රාජසන්තක කළාලු ඈ. දඩේකුත් ගැහුවලු. දඩේ රුපියල් ලක්ෂ 75යි නේද? නරකත් නෑ නේද? මරු බිස්නස් එක. දැන් මේ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට එහෙම ඒව මුකුත් නෑ. හොඳේ මීට පෙර කී වතාවක් මේ මිනිස්සයා මේ VIP එකෙන් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවද කියලා ඇත්තටම හොයන්ට ඕනේනේ. මේ බිස්නස් එක මීට පෙර කරලම නැද්ද? මිනිහා මේ සියඹලා කාපු පළවෙනි වතාවද නේද? ඇල්ලුවට මල් මිටක්. නමුත් ඉතින් 7-5කට වටින්නේ නැති නීතියක් ඈ. දැක්කොත් බුවා නොදැක්කොත් පැන්නුවා කියලා. නීතිය කොහම වුණත් ලැජ්ජාවක් තියේනම් මේ උන්දට රෙදි ඇඳගෙන ආයේ පාර්ලිමේන්තු එන්ට පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. මොකද ඉතින් තවත් රෙදි නැති අය එතන ඉන්න නිසා එන්න පුළුවන් නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.